සාර්ථකත්වය පිටිපස තියෙන විද්‍යාව. අන්නේ විද්‍යාව තේරුම් ගන්න ඕනේ. දැන් මාලිමාවේ සාර්ථකත්වය අන්න අර කියන පක්ෂ යාන්ත්‍රණය මිනිසුන්ට අලුත් දක්ෂයන්ට උඩට එන්න පුළුවන් මෙරිටොක්‍රසි මත පදනම් වෙච්ච අර වගේ කැපිලි කෙටිලි එන්නේ නැති ඉකෝසිස්ටම් එකක් හදලා තියෙනවා. ඒක තමයි ජයග්‍රහණයේ රහස. ඇයි සජබ මෙහෙම කුජීත වෙන්න පරදින්නේ? ඒත් ඒකම තමයි. අහම්බෙන් නෙමෙයි, අවාසනාව හින්දා නෙමෙයි, ඒ අවුල හින්දා. අපි කතා කරලා කාන්තා නායකත්වයකට එහෙම එළියට එන්න හරිම අමාරුයි සජබ ඇතුළේ. අනේ අම්මේ, කාන්තා නායකත් අර ඇවිල්ලා ඉන්න අය පේන්නේ නැද්ද? මගේ බුදු සන්තෝ, අර අර මතකද අර එක ගෑනුලා මේ කර 114යි මාලිමවට ඡන්ද තියෙන්නේ කියලා බුද්ධියංශ වලින් කිව්වයි කියලා දාලා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ වගේ මේ මහ පොළොවේ යථාර්ථය කියන එක තේරෙන්නේ නැති, සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති වෙන බබල් එක ජීවත් වෙන කට්ටියක් නේ. අර අnder gaippu කැවිලා කියලා කියන්නේ අnder gaippu කැවිච්ච කට්ටියක් නේද? සිලින්ඩරේම වගේම තමයි නේ. ඔව්, එකම මොඩල් එක නේ ඒකනේ. එකම මොඩල් එක. මේ රසිකගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බ ඔඩියන්ස් එකෙන්, මේක මේ ඉන්බොක්ස් ආව ප්‍රශ්නයක්. UNP එකට, ඒ කියන්නේ රනිල්ට ගියපු 122 ඡන්දවලට ඒ ඡන්දදායකයන්ට මහමැතිවරණයේදී මොන වගේ තේරීම් තියෙයිද? UNP එකට මොනවා වෙයිද වගේ ප්‍රශ්නයක් තිබ්බා. නැහැ, UNP ගිල්ලනවනේ. මේ මේ ඒගොල්ලෝ සන්දානගත වුණයි කියලා එහෙම ලොකු මේකක් වෙන්නේ නැහැ පළවෙනි දේ. ඒක වෙයිද ඇත්තටම? නැහැ, මන් දන්නේ උනත් නොඋනත්. අපි දන්නේ නැහැනේ. අර කියන්නේ ගම් වතුර ගහලා ගම් වතුර ගන්නකොට නෑඹ කොටිය වුණොත් එකම කොටේ බැලන්ස් කරගන්න ඕනේ. ඒක එයාලා සන්දාන වෙන්න ඕන හෙල්දි මොමන්ට් එක මේක නෙමෙයි, ඒක පහුණා. ඒක පහුණා. ඒක දැන් සන්දානගත වුණයි කියලා, සන්දානගත වුණයි කියලා එහෙම ප්‍රතිඵලයට ලොකු ඒගොල්ලෝ ලබන ප්‍රතිඵලයට එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක එකක්. එතකොට දැන් සාකියම උදාහරණයක් විදිහට සජබ කණ්ඩායමත් එක්ක UNP එක සන්දානගත වෙන ඉතින් අපි කොළඹ දිස්ත්‍රික්කේ බලමු. ඒක කොළඹ UNP එකෙන් ඒ වුණ රවි කරුණානායක. එතකොට අරගොල්ලන්ට අපතන මුජිබ රහමාන්, සුජීව සේනසිංහ, මන්දර සුජීව සේනසිංහ කොහෙන් එයිද කියලා. ආ, මුජිබ රහමාන් මරික්කාර එක්ක රවි කරුණානායක කොහෙන් ආවත් එයිද කියලා. ඒක ඊළඟ ප්‍රශ්නේ. නෑ, මුජිබ රහමාන් නෙයි. මොකද හේතුව? සුජීව සේනසිංහ. ඔව් ඔව් සුජීව. අන්න එහෙම. එකෙන ඒ එහි එහෙම ඡන්දවල සංඛ්‍යාත්මකව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එහෙම සම්දානගත වීමකින් ඒක පැහැදිලියි. ඒගොල්ලෝ කන ලොකු ගුලියක් තමයි සම්දානගත වුණොත් අපිට එහෙම ආණ්ඩු පිහිටවන්න පුළුවන් කියන එක. එතකොට UNP එකට ඡන්ද දීපු ගොඩාක් අය මේ ඡන්දෙදී මහා ඡන්දෙදී ඡන්ද දෙන ලැබුරුවත් තියෙයි මාලිමාව පැත්තට. හේතුව ඒගොල්ලෝ මේ පාර ඡන්ද දීපු ගොඩාක් අය UNP එකට ඡන්ද දුන්නේ රනිල් කෙරෙහි තියෙන විශේෂ ආදරයකටත් වඩා මේ ආර්ථිකය මේ වෙලාවේ මේ ගොඩ නැගෙමින් යනකොට එහෙම නැත්නම් ආර්ථිකය එච්චර අවුල් කරගන්න ඕනේ නැහැ කියලා දේශපාලන එක්ස්පෙරිමන්ට් එකකට ගිහිල්ලා. එතකොට අර ඒගොල්ලෝ අර හරබැර බැලන්ස් කරලා බලනකොට ඒගොල්ලෝ ආර්ථිකයේ පැත්තට වැඩි බරක් තියලා රනිල්ට ඡන්ද දුන්නා මේ පාර. ඒක තාර්කිකව ගත තීරණයක්, ලොජිකලි ගත තීරණයක්. විශේෂයෙන්ම තරුණ පරම්පරාව. තරුණ පරම්පරාව ඡන්ද බෙදිලා ගියේ සජිත් තරුණ පරම්පරාව ඡන්ද තිබෙම නැහැ. මාලිමාව සහ රනිල්. අසගමතර ගිහන්නානවා මේ 3-2 ගණීද කියලා. නෑ, ගන්න බෑ. 3-2 ගන්න බෑ. නමුත් වැඩ කරන්න පුළුවන් බහුතරයක් හම්බේ. ඒ කියන්නේ ආසන 120ක් 25ක් අතර ප්‍රමාණය. ඒ කියලා හිතන්න පුළුවන් මාලිමාවට. 3-2 ගන්නව නම් ඒගොල්ලන්ට කියමු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා. ඒ 3-2 ගන්න නම් ඒගොල්ලෝ එක්කෝ දැන් අපි හිතන්න පුළුවන් කවදාත් සජිත්ගේ නායකත්වයෙන් යුතු සජබ නම් ඒ වගේ දෙයකට උදව් කරන එකක් නෑ. අපි දැන් පර්ණ ඒවත් දන්නවනේ. නමුත් ඒගොල්ලන්ට පුළුවන් වෙයි 3-2 හදාගන්න ඒ වගේ දෙයකට, විශේෂයෙන්ම සුළු පක්ෂ උතුරේ සහ මුස්ලිම් පක්ෂ මේ පාර වෙනම ඉල්ලයි කියලා මම හිතනවා. මොකද ඒගොල්ලන්ට පොඩි කේවල් කිරීමේ බලයක් හදාගන්න පාර්ලිමේන්තුව ඇතුළේ තනියම. එතකොට ඒගොල්ලෝ තනියම එයි සමහර තැන්වල. එතකොට ඒගොල්ලොත් එක්ක නෙගෝෂিয়েට් කරලා ව්‍යවස්ථා සංශෝධනය වගේ දෙයකට 3-2කට ගන්න පුළුවන්. නමුත් මාලිමාවට තනියෙන් 3-2ක් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ මේ හැදිච්ච මේවත් එක්ක. ඒ කියන්නේ මේ ඡන්ද ප්‍රතිපලයක් එක්ක. ඔය දැන් අනුර 150ක් වගේ ගත්තා වුණා නම් සමහර විට 150 52ක් ගත්තා නම් ඔන්න 3-2කට යන්න තිබ්බා. නමුත් 120ක් 125ක් රියලිස්ටික් ටාගට් එකක් සහ හෙල්දි. ඒක හෙල්දි ගන්න. ඒ කියන්නේ 3-2ක් යන්න ඕනේ. ඔව්, කිසි අමාරුවක් නැතුව 3-2ක් ගියොත් ඒක වෙනම. අපි පොඩක් මේ අපි හොඳ ප්‍රශ්න අහන කට පොඩි අවධානය දෙන්න. ඒක කාතලා මේ assuming presidential election result is the same for general election, how many seats would be NPP get? පාර්ලිමේන්තු මැතිවරණයක මේ නම්බර්ස් විදිහට ගත්තොත් ඔතන තියෙන ප්‍රශ්නේ මං කිව්වනේ, ඒ කියන්නේ මේ යන විදිහටම ගත්තොත් නිකන් ආසන මේ යන රිසල්ට් එකම රිෆ්ලෙක්ට් වෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරණයක නිකන් ආසන 106ක් 105ක්
නයන් එහෙම එහෙම ගානක එහෙම එහෙම මං කියන්නේ නමුත් ඒක නෙවෙයි කියලා මම මේ කියන්නේ මොකද ඒ කම්පැරිසන් එක තාර්කික නෑ කියලා සම්පූර්ණයෙන්ම ගතිකයන් වෙනස් ඒක ඩයිනමික්ස් වෙනස් වෙනවා නේද කියන මේක අර කෙලින්ම මේකට අර්ග කම්පයර් කරන්න බෑ ඔය ඔය සජිත්ලාගේ කට්ටිය කරගන්න අනෙක් වැරද්ද තමයි යෝක අන්නේ කම්පයර් කිරීම ඒ කම්පයර් කිරීම කරන්නේ අත්‍තරම මේ වෙලාවේ ඒගොල්ලන්ගේ පාක්ෂිකයන්ගේ හිත හදන්න වෙන්න පුළුවන් අර මම හිතන්නේ උන් ඇත්තට මේක විශ්වාස කරනවා බං මම හිතන්නේ මේක බොහොම දේශපාලනේ වෙන්න පුළුවන් නරකම දේ තමයි තමන්ගේ ප්‍රොපගන්ඩා එකට තමන්ම රැවටෙන එක. ඉතින් ඒගොල්ලෝ කරන්නේ අර පානික මේ වෙලාවේ ඡන්දෙන් පස්සේ හිත හදාගන්න මොකක් හරි නැරටිව් එකක් හදනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ නැරටිව් එක ඒගොල්ලෝ ඒකටම අහු වෙනවා. නමුත් ඇත්තටම ඔබ්ජෙක්ටිව්ලි බැලුවහම පොඩ්ඩක් මේ අර මේ නිර්පේක්ෂව මේක දිහා බැලුවහම තේරෙනවා මේ ඩයිනමික්ස් එක මේ ඩයිනමික්ස් වෙනස් වෙන තත්වයක් ඇතුලේ අරක තමයි රිසල්ට් එක කියලා. ඒ කියන්නේ තව මේ හොඳ ප්‍රශ්න තියෙනවා නේද? ඒ කියන්නේ හොඳයි කියන්නේ අපි කතා කරාමනේ එක දකුණේ උරට මොනවද තියෙන බලාපොරොත්තු කියලා. නෑ ඒකට කෙටි කාලීන බලාපොරොත්තු කෙටි කාලීනව දැන් ඊළඟ මේ මාස දෙකේ ලංකාවේ මෙහෙම අලුත් බලවේගයක් හැදිලා දක්ෂිණාංශයක බලවේගයක් හැදිලා එහෙම ඒගොල්ලන්ට ආණ්ඩු බලයවත් ඒගොල්ලන්ට ලොකු පාර්ලිමේන්තු නියෝජනයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හිත හදාගන්න එපා. අපිත් අර සජබ වගේ වෙන්න ඕනේ නැහැ නේ. නේ නේ. ඒක එහෙම දවස් 52කින් කරන්න පුළුවන් මංගල්‍යයක් නෙවෙයි. නමුත් මේකත් එක හැදෙන එක දෙයක් තමයි. ওই සජබ වගේ පක්ෂ නිකන් ගරා වැටෙනකොට බිමට අර ඒව ඇතුලේ හිර වෙලා ඉන්න මිනිස්සු වෙන උදාහරණයක් විදිහට මේ වෙලාවේ සමාජයෙන් නිකන් ඉල්ලුමක් තියෙනවා ඔය හර්ෂලා එරාන්ලා කබීර්ලා වගේ මිනිස්සුන්ට ඉමිතියස් බකීර් මාකර්ලා වගේ මිනිස්සුන්ට මේ මේ එලියට එන්න පොඩ්ඩක් එලියට එන්න කියලා. නමුත් ඒගොල්ලෝ ප්‍රාණ බයයි. ප්‍රාණ බයයි. මේ මේකෙන් ගැලවෙන්න බයයි. ඒගොල්ලන්ට තියෙන පළවෙනිම ලොකුම අභියෝගය තමයි ඇත්තටම සජිත්ගේ නායකත්වයටත් වඩා ඒගොල්ලන්ට අර සාම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න බයයි. ඒගොල්ලන්ට දැන් ඊළඟ පාර පාර්ලිමේන්තු යන්න බැරි වෙයිද කියලා බයයි. මං කියන්නේ එහෙම මිනිස්සු බය වෙන්න ඕනේ නෑ පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට. මං කියන්නේ මොන ලැජ්ජාවක්ද? ලැජ්ජ නැති වැඩක් නේ. මොන ලැජ්ජාවක්ද? පාර්ලිමේන්තු යන්න ඕනේ හින්දා මේ වගේ නිකන් පරණ වලව්වක දංකුඩ කකා ඉන්නවයි කියලා කියන්නේ. පරණ වලව්වක වලන් හොද හොද ඉන්නවයි කියලා කියන්නේ. මොන ලැජ්ජ නැති වැඩ දීට වඩා එළිය ඊට වඩා ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් මිනිස්සුන්ට. විශේෂයෙන්ම මේ මේ සාමාන්‍යයෙන් අර දක්ෂිණාංශය වෙනුවෙන් දක්ෂිණාංශික අදහස් විශ්වාසකට මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කියන්නේ අයිඩියොලොජිකල් වැඩ. උදාහරණයක් විදිහට මංගල සමරවීර 2020 යට මේ වගේ මොමන්ට් එකක් ආවා. එයාට තේරුණා 2020 19 ජනාධිපතිවරණය පැරදිලා 2020 මැතිවරණය නා ගන්නවා කියලා. මේ මේ අපි කැල්කියුලේට් කරන විදිහට මංගල කැල්කියුලේට් කළා. එයා ඡන්දිල්ලුවේ නෑ. එයා අයින් වුණා. එයා රේස් එකෙන් අයින් වුණා. එයා රේස් එකෙන් අයින් වෙලා එයා එයාගේ ෆ්‍රීඩම් හබ් එක හදලා වෙන වැඩක් පටන් ගත්තා. ඒ වගේ වෙන වැඩක් පටන් ගත්තා. හේතුව මංගලට මේ අපි කරන කැල්කියුලේෂන් එක මංගලට ඒ වෙලාවේ තේරුණා. සා මංගල ඒ වෙලාවේ ඒක කළා. ඒ අනුව තමයි මේ කෙනෙක්වත් ඒක කරන්නේ නෑනේ. කරන්න ඕමනාවක් පේන්නේ. කරන්න ඕමනාවක් නෑ. කරන්න බෑ. බෑ නෙමෙයි. එතන බයිට හිතන්න කැමති නෑ. කැමති නෑ. ඒක හිතලා එතන වෙනසක් වෙලා ඒක වෙනම පෙන්වන්න අර කියන වගේ කෂේරුකාවේ ප්‍රශ්න තියෙන එතන. කන්ෆිඩන්ස් නැති ප්‍රශ්න තියෙන. ඔව් ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ කන්ෆිඩන්ස් නැතිකම අරකින් ගැලවෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට පයිකෝ ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූරයක් කොහොමද මේ පාර කෝට්ටේ. මම හිතන්නේ සමග ජන බලවේගයේ 3 නේද? මට මතකද 3. වැරදිලා නිවැරදි කරන්න 2 UNP වැරදිලා නිවැරදි කරන්න මගේ මතකයෙන් මම මේ කියන්නේ. ඒක හර්ෂගේ ආසනේ. ඔව්. ඉතින් හර්ෂ මම කියන්නේ තීරණයක් ගන්න ඕනේ. දැන් ඊළඟ පාර සජබ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ආසන මෙහෙමයි ඔක බෙදෙන්නේ. එක සජිත් ඡන්දේ හම්බ වෙන පක්ෂ නායකයා හින්ද. ඊළඟට එනවා මුජිබර් රහ්මාන් මරික්කා. මොකද හේතුව මුස්ලිම් ඡන්ද බෙදෙනවා. ඊළඟට එනවා මනෝ ගණේෂ්. හරිද? ඒකෝර එතන 3යි. එතන 4යි. 4යි. ඊළඟට තමයි හර්ෂ ඉරාන් මන් දන්නේ இல்லයිද කියලා. මේ චම්පික සමගි ජනබලයෙන් ආවත් කොළඹින් ඉන්නේ මන් දන්නේ කොහොමද ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒගොල්ලෝ සම්දාන පාර්ශවකාරයෝනේ. ඒතකොට සමගි ජනබලයෙන් කිම්ම කට්ටිය ගත්තා අනිත් සියලුම දෙනා ඊට පස්සේ. එතකොට ඊළඟ මැතිවරණේ මට නම් ෂුවර් නෑ ඒගොල්ලන්ගෙන් කොහොමද මේක වෙන්නේ කියලා. පහකට වඩා නම් ඒ කියලා හිතන්න ගිය පාරත් මන් දන්නේ 5-10ක් දාලා. කෝට්ටේ සජබ තුන නේද? හරි. අන්න ඒකයි. ඔය 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 හර්ෂගේ ආසනේ. ඉතින් මං කියන්නේ මේගොල්ලෝ තීරුම් ගන්න ඕනේ පාර්ලිමේන්තුව. මේ හර්ෂ ගැන කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ මේ තව අවුරුදු පහක් ඉල්ලීලා ඉන්න එකෙන් එහා ඊට වඩා පුළුල් අරමුණකින් දේශපාලනය කරන්න මේගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ. මං කියන්නේ මේ ජීවිතේ යමක් accomplish කරපු මිනිස්සු. ඉගෙනගත්ත මිනිස්සු.
පාර්ලිමේන්තුවෙන් එලිලා ඉන්නෝ නෑ නිකන් අර චාමර සම්පත් ලරුම්මුන් වගේ නේද? ඒක එලිලා ඉන්න එක තුලින් ඔවුන්ට ඇකම්ප්ලිෂ් කරපු එකට ගැළපෙන යමක්වත් ලැබෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ සමාජයේ තව තවත් විහිළුවක් වීමනේ වෙන්නේ. හරි. නෑ ඒක ඇත්තට අර අර මංගල කරපු වැඩේ කරන්න මේගොල්ලන්ට මංගලගේ දේශපාලනයේ කෙසේ වෙතත් මංගල තීරුම් ගත්තා ඒ වෙලාවේ. නෑ නෑ මංගල මේ කැල්කියුලේෂන් එකම තමයි මංගල කළේ. එමමයි. එයා බැලුවා ජනාධිපතිවරණයේ ඡන්ද ටික. එයා බැලුවා ඒක කොහොමද පාර්ලිමේන්තු ප්‍රතිවරණයකට ට්‍රාන්ස්ලේට් වෙන්නේ කියලා. එයා බැලුවා මාතරික මේ කොච්චරක් එනවද කියලා. එයා බැලුවා මාතර කී දෙනෙක් ඉන්නවද කියලා. වචන ගණන් ගන්නවත් නැහැ කියලා දාලා තියෙනවා. කවුද වචන? කවුද? කවුද? ඒගොල්ලෝ ඉතින් ඔය ප්‍රශ්න තමයි. ඉතින් ඒ හින්දා ඒ නිසා තමයි මංගලයේ වෙලාවේ අඩිය පස්සට අරගෙන වෙන වැඩකට ගියේ. මංගල ඒ වැඩේට ගිහිල්ලා මංගල ජීවතුන් අතර හිටියානම් මේ වෙද්දී මං හිතන්නේ අර මේ අපි කතා කරන ඔන්න දක්ෂිණාංශික බලවේගයට ඒ වෙද්දී අර අරගලයත් එක්ක මංගලේ මොමන්ට් එක අල්ලනවා. ඒ මොමන්ට් එක අල්ලනවා. සජිත් කියලා වෙනවා. ඔව් සජිත් ඒ වයි සජිත් අදරුවෙක් ඒකත් එක්ක බලනකොට නේද? ඒකත් එක්ක බලනකොට මම කිව්වා සජිත් හොඳ මිනිස්සෙක්. නමුත් දේශපාලනික වශයෙන් ආට වඩා ආලෝක වර්ෂ ගාන පිටිපස්සෙන් ඉන්නේ. එහෙමනම් මංගල ඔක අල්ලන් ඇවිල්ලා මතකද අර වස්තිලාගේ වීඩියෝස් වල ඉඳලා ෆ්‍රීඩම් හබ් එක හදලා වෙනම අරගලේ වෙලාවේ එයා ඔන්න ඕකට අවශ්‍ය කරන. ඉතින් ඕක ඔය හර්ෂලට එහෙම නැහැ. ඇත්තට මට පේන්නේ. ඒගොල්ලෝ මන්ද අනාගතය ගැන මට කියන්න බෑ. මේ මොහොතේ නම් ඒගොල්ලෝ අපේ මිත්‍රයෝ හිතවත්තු. නමුත් මට ඒක පේන්නේ නැහැ. මට පේන්නේ තාමත් අර ඊළඟ අවුරුදු පහේ മന്ത്രി කට්ට වෙනුවේ අර අර පරණ වලව්වේ වළං හොද හොද ඉන්න තත්ත්වයක් තමයි ඇත්තට මට පේන්නේ. asianmirror.lk